ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථාවන් පිළිබඳ බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වනවා. එය අපහසු කරුණක් ලෙස පෙනුනද ලංකාවේ සිටම එවන් රැකියාවන්ට අයදුම් කිරීම පහසු කරුණක් බවයි ක්වීන්ස්ලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සම්පත් පිළිබඳ කථිකාචාර්ය උපමාලි අමරකෝන් මහත්මිය පවසන්නේ. මේ ඔස්ට්‍රේලියානු රැකියා අවස්ථා සඳහා දැන සිටිය යුතු සහ අනුගමනය කළ යුතු මූලික පියවර පිළිබඳයි. ඔබ මේ රටට එන්න කලින් ඔබ ලංකාවේ ඉන්නකොටම ඔබට ඇත්තටම පුළුවන් මේ දේවල් වලට ඔබව සූදානම් කරගන්න. මම විශේෂයෙන්ම අනුමත කරන රෙකමෙන්ඩ් කරන දෙයක් තමයි Department of Social Services. එහෙම නැත්නම් අපි කියනවා සමාජ සේවා දෙපාර්තමේන්තුව කියලා. ඊට අමතරව Department of Home Affairs, අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව. මේ දෙකේම තියෙනවා විවිධ භාෂාවලින් පළවෙන කරුණු අඩංගු ඩොකියුමන්ට් එකක්. ඒක සිංහල භාෂාවෙන් තියෙනවා. ඒක බලන්න. ඒක තියෙනවා ඔබ මේ රටට ඇතුළු වුණාම ඔබට බලපාන දේවල් ඉතාමත් සරලව ඒක විස්තර කරලා තියෙනවා. ඒක තියෙනවා ඔබ කොහොමද බැංකුව account එකක් open කරගන්නේ, ඔබ කොහොමද ජංගම දුරකථනයක් ලබා ගන්නේ, ඔබ කොහොමද නිවසකට apply කරගන්නේ කරන්නේ යනාදී වශයෙන් විවිධාකාර වූ දේවල් පිළිබඳව ඉතාමත් සරලව සිංහල බසින් ඒකේ අඩංගු වෙනවා. ඉතින් මම ඔබට කියන්නේ ඔබ මෙහි එන්නත් කලින්ම ඒක පරිශීලනය කළා ඒ තියෙන තොරතුරු පිළිගෙන අවබෝධයක් ලබා ගන්න. අනිත් දේ තමයි රැකියාවකට ඔබ apply කරනකොට ඇත්තටම මෙහි සමහර විට ඔබට කෙලින්ම contact එක ලබා ගන්න බැරි වුණත් ඔබ දන්න කෙනෙකු හරහා රැකියා අවස්ථාවකට යොමු වීමට හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි සිංහලෙන් කියන ජාලගත වීම එහෙම නැත්නම් networking ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඔබ ඉන්නේ regional area එකක නම් එහි තියෙන විශේෂ සමහර විට සංස්කෘතික අංග වෙන්න පුළුවන්. අපි කියනවා volunteer events කියලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ සහභාගී වෙන්න ඒ area එකේ ඉන්න මිනිසුන් හඳුනා ගන්න ඒමකින් ඔබට සමහර විට රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන් වෙනවා. ඔස්ට්‍රේලියානු රැකියාවන් වෙනුවෙන් ජීවතත්ත්ව පත්‍රිකාවක් නිර්මාණය කිරීම පවා નિયમિત ආකාරයෙන් සිදු කළ යුතු බවයි උපමාලි අමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ. ඔබේ CV එක එහෙම නැත්නම් අපි කියනවා අර ඔබේ ජීවතත්ත්ව සටහන කියලා සිංහලෙන් අපි කියන්නේ ඔබේ CV එක ඔබ සූදානම් කිරීමේදී ඇත්තටම ඔබට පුළුවන් මේ Google වැනි ඉන්ටර්නෙට් එක හරහා දැනගන්න ඔස්ට්‍රේලියාවේ රැකියාවකට apply කරනකොට කොහොමද CV එක format එක එහෙම නැත්නම් organize කරගන්නේ තමන්ගේ තොරතුරු කොහොම විදිහටද පෙන්වන්න ඕන කියලා. ඉතින් එතකොට ඒ අනුව තමන්ගේ තොරතුරු ටික ඒ අනුව organize කරගන්න. දැන් උදාහරණයකට අපි ඔස්ට්‍රේලියාවේ රැකියාවකට apply කරනකොට සාමාන්‍යයෙන් අපි දාන්නේ නැහැ වයස කීයද කියලා. එහෙම නැත්නම් ඔබ ගැහැණුද පිරිමිද කියලා දාන එක අවශ්‍ය නැහැ. දැන් ලංකාවේ අපි සමහර විට හැඳුනුම්පත් අංකෙත් දානවා, උපන් දිනයක් දානවා. මේ වගේ දේවල් පිට ඔස්ට්‍රේලියාවේදී වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඔබ ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබීම ඔබ මේ රටට කොයිතරම් අනුකූල වුණාද කියන එක පෙන්වන විදියක්. ඒක නිසා ඔබ CV එක හදන තැන ඉඳලම සැලකිලිමත් වෙන්න ඕන මේ රටට ගැලපෙන විදියටද ඔබේ CV එක හැදුවේ කියන එක. තව දෙයක් තමයි සමහර අය හිතනවා දැන් ඔබට තියෙන්නේ ශ්‍රී ලාංකික නමක් නම් ඒ උච්චාරණය ඔස්ට්‍රේලියානු ජාතිකයින් තරමක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මගේ නම නිසා සමහර විට මට අවස්ථා නොලැබෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඇතැම් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා එහි යම් තාක් දුරට සත්‍යතාවයක් තියෙනවා කියලා. නමුත් ඔබ ඒ ගැන ගොඩාක්ම දුක් වෙනවා නම්, සැලකිලිමත් වෙනවා නම් ඔබට පුළුවන් ඔබේ නමේ යම් උච්චාරණයට පහසු කොටසක් තියෙනවා නම් එම කොටස ඔබේ ප්‍රිෆර්ඩ් නේම් එක එහෙම නැත්නම් අනිත් අයට ඔබට කතා කරේ යුතු නම විදිහට ඔබේ CV එකේ දාන්න. ඒ මගිනුත් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මග හරවා ගන්න පුළුවන්. ඔබේ ශාස්ත්‍රයට අදාළ රැකියා මොන මොන තැන්වලද පබ්ලිෂ් වෙන්නේ අනුව ඒ තැන්වල රැකියා හොයන එක වැදගත් කියන එක. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේ රැකියාවකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක දැනගන්න එක. ඔබේ සුදුසුකම් අනුගත කිරීම සඳහා විවිධාකාර විභාග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක එක එක වෘත්තීන්ට වෙනස් වෙනවා. එතකොට ඔබ අනිවාර්යයෙන්ම අවබෝධය ලබා ගන්න ඕන තමාගේ වෘත්තියට ගැළපෙන සුදුසුකම් මොනවද කියන එක ඔස්ට්‍රේලියාවට එන්න පෙරම ඒක දැනගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා.
වෙනවා මේ සම්බන්ධ ඉදිරි යාවත්කාලීන තොරතුරු සඳහා lankaanews.com පුවත් වෙබ් අඩවියට පිවිසිය හැකි නව වටා වැදගත් පුවත් දැනගන්න lankaanews subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න